මලගෙදර ආපුවම සතු රට වුණත් ආයිබෝවන් කියලා යවනවනේ එතෙන්ට එන්නෙත් නෑ එනවද එන්න බයයි එන මොකද වෙලා තියෙන්නේ ඒගොල්ලෝ මේ මුළු දේශපාලනයම පහුගියා 75 අතර ගෙන්ස කොහොමද එක පැත්තක ඒගොල්ලෝ ප්‍රභූන් කියලා අනිත් පැත්තෙන් බඩු බෙදලා අනිත් පැත්තෙන් ජනතාව බය කරලා වෙන හේතුවක් තිබෙන්නේ නැහැ ඔය පක්ෂත් එක්ක ඉන්න හැබැයි අද මොකද වෙලා තියෙන්නේ ජනතාව ඒ විදිහට යටපත් කරලා ජනතාවගේ බලය තියාගත්ත යුගය අවසන් වෙලා තියෙනවා ඒක ඉතාමත් වැදගත් දේශපාලනක අපේ රටේ සිද්ධ වෙලා තියෙනවා ඉස්සර මොනවා කිව්වත් බයයි හැබැයි අද එහෙම බය නැහැ ඉස්සර මොනවා කිව්වත් දෙයක් දෙනකොට අහුවෙනවා අද එහෙම නැහැ ඉස්සර මොනවා කිව්වත් අයියෝ එයා හාම මහත්තයනේ මැද මුලනේ දෙනවා දැන් එහෙම දෙන්නේ නැහැ දැන් මොකද වෙලා තින්නේ රටේ දේශපාලන වෙනස් වෙලා තියෙනවා අද රටේ දේශපාලන වෙනස් වීම ඒ ජනතාවගේ දේශපාලනට ගැළපෙන ව්‍යාපාරය මොකද්ද මොකද්ද ව්‍යාපාරය ඒගොල්ලන්ගේ දේශපාලනේ බෙදන එක අපේ දේශපාලනේ හදන එක රටට උන බෙදන දේශපාලනේද හදන දේශපාලනේද හදන දේශපාලනේ අපි කවුරුවත් නිවට නියාලු ලෙස අනේකාගෙන් ලැබෙන දෙයකින් තමන්ගේ නේද ආහාර වේල සපය ගන්න තමන්ගේ නිවස සෙවිලි කර ගන්න අපි ජීවත් වෙන්න ඕනේ අන්න ලංකාවේ ජනතාව අද ඉල්ලන්නේ මොකද්ද බෙදන දේශපාලන වෙනුවට අද අපේ රටේ ජනතාවට උන හදන දේශපාලනය ඒ හදන දේශපාලනය තමයි මාලිමාව අන්න එක අපි වෙනස් කරමු අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලයකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්